ඕනෑම කාන්තාවක් සිය තරුණ විය ඉක්මවා යනකොට මතුවෙන කාරණාවක් අපි ඒ ගැන කතා කරන්න ආරාධනා කරා අපේ මැතිරියට ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක කොළඹ තිඹිරිගසආය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති නුගේගොඩ අභිවර්ධන ආයුර්වේද ඖෂධාලයේ අධිපති ආයුර්වේද ප්‍රජනන වෛද්‍ය සේවයේ කීර්තිමත් වෛද්‍ය රංජිත් අභිවර්ධන මහතාට අපේ තුමාව අපේ වැඩසටහනට හරිම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගමු. ආයුබෝවන්. වෛද්‍යතුමනි මේ අපි විවිධාකාර කරුණු සුපුරුදු ආකාරයෙන්ම අපේ වැඩසටහනේදී කතා කරනවානේ මේ සම්බන්ධයෙන්. ඉතින් වෛද්‍යතුමාව ඔබට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවෙයි මේ වැඩසටහන. ඉතින් අද දවසේ අපි කතා කරන සූදානම් වෙලා ඉන්නේ කාන්තා මැදිවිය සහ ආර්ථවේ අවසානය කියන කාරණාව. ඉතින් මේ සම්බන්ධයෙන් මම දන්නවා ඔබත් දන්නවා ඔබත් මෙවැනි කරුණු කාරණා වලින් පීඩාවට පත් වෙලා ඉන්නවා ඇති. වෛද්‍යතුමනි මේ ආර්ථවේ නතර වීම හැඳින්වීම සහ මේ අපි කොහොමද ඇත්තටම ආර්ථවේ නතර වීම කියන එක හඳුන්වන්නේ? මේ ආර්ථවේ නතර වෙන්න අවසන් වෙන්න යම්කිසි වයස් කාල සීමාවක් තියෙනවා. අපි මේ ගැන පුංචි අදහසක් සඳහන් කරමු. ඔව් ඇත්ත වශයෙන්ම මේ සෑම කාන්තාවක්ම දැනුවත් විය යුතු කාරණාවක් තමයි අනුත්තර මේ ප්‍රති. ඒ කියන්නේ ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ කාන්තාවෝ ඒ ආර්ථවේ කියන එක දැන් මල්වර වීම ගැන හරි සැලකිලිමත් වෙනවා. මල්වර වුණාම උත්සවත් පවත්වනවා. නමුත් ආර්ථ වෙන වතුනම නම් උත්සව පවත්වන්නේ නැහැ. ඒ වුණාට හැබැයි මේව දකිනවා. කරදරේ ඉවරයි කියලා. ඔව්. ඒ කියන්නේ කරදරේ නෙමෙයි ඇත්ත වශයෙන් මේක අද අපි මේ අපේ මේ සාකච්ඡාවත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නකොට කාන්තාවන්ට තේරෙන්නේ මේ කරදරයක් නෙමෙයි. ඔබේ සෞඛ්‍ය ගැන තමයි මේ කතා කරන්නේ. ඔබේ සෞඛ්‍ය ආර්ථවයත් එක්ක කොච්චර බැඳිලා තියෙනවද කියන එක ඔබට අද මේ සාකච්ඡාවත් එක්ක අපිත් එක්ක එකතු වෙලා හිටියාම ගොඩක් දේ දැනගන්න පුළුවන් වේවි. මල්වර උණු සෑම යුවතියක්ම සාමාන්‍ය සම්මතයේ දින 28කට වතාවක් ආර්ථවේ වෙනවා කියන එක. මේ 28 පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම එහා මෙහා වුණත් ඇයට ආර්ථවේ සිදුවිය යුතුයි. යම් කිසි දැන් ඔබ ඇහුවනේ වයස් කාණ්ඩයක් මොන මේ මැදිවියට එනකොට අවුරුදු 45 55 අතර වගේ වයස් සීමාවේදී කාන්තාවට ආර්ථවේ නතර වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. දැන් අවුරුදු මේ කාල සීමාවේදී ඇයගේ ආර්ථවේ නතර වුණාම ඇයට සිදු වෙන කාරණා අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. දැන් මේ වයස් සීමාවේදී බොහෝ කාන්තාවන්ට මේ ආර්ථවේ නතර වීම කියන එකට කාන්තාව දන්නවා නතර වෙන බව. එතකොට නතර වෙනකොට මොකද වෙන්නේ කියන එක ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. දැන් මේ වයස් සීමාවේදී ඇයට ආර්ථවේ නතර වෙන්න පූර්ව ලකුණු අර ඔබ හැවි මොනවද දැනගන්නේ කොහොමද දැනගන්නේ කියන පූර්ව ලකුණු මතු වෙනවා. හැබැයි බොහෝ කාන්තාවන් දන්නේ නැහැ මේ මතු උනේ පූර්ව ලකුණු කියලා. දැන් සමහර කාන්තාවන් අනුතර අපිට යොමු වෙනවා මේ ආර්ථවේ නතර වෙන කාලේදී ආර්ථවේ අවසාන වෙන කාලේදී ඇයට ඇතිවන පූර්ව ලකුණු ඇය හිතන්නේ ඇයට ලෙඩක් හැදිලා කියලා. මේක ලෙඩක් නෙමෙයි. මොකද මේ නතර වෙන කාලෙදී ඇයට ඇති වෙනවා යම් යම් වෙනස් වීම් ටිකක්. එකක් ඇයගේ සිරුරේ ඇයට පොඩි දාහයක්, ඒ කියන්නේ රත් වෙන ගතියක්, දාඩිය දාන ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රධානම ඇති වෙන දෙයක් තමයි මේ රත් වීම. ඇඟ රත් වෙලා උනාරගෙන වගේ දාඩිය දාන ගතියක්. සමහරලාට දාඩිය වශයෙන් පිට වෙන්නේ නැහැ. නමුත් ඇඟේ දැනෙනවා ඒ තෙතමනයක් රත් වෙලා ඒ දාඩිය දානවා වගේ. තව දෙයක් තමයි මේ ආර්ථවේ වෙනස් වීම ඇති වෙනවා. අර 28කට වතාවක් හෝ ඊට ආසන්න කාලයකදී සිද්ධ වෙච්ච ආර්ථවය ඇයගේ වෙනස් වීම වලට ලක් වෙනවා. සමහරලාට ප්‍රමාද වෙනවා. සමහරලාට ඉක්මන් වෙනවා. එක මාසෙට දෙපාරක් හැදෙනවා. සමහරලාට ආර්ථවේ හැදිලා වැඩි දින ගාණක් පවතිනවා. වැඩි දින ගාණක් කියන්නේ සතියක් දින 10ක් විතර වගේ කාලයක් පවතිනවා. හැබැයි ගොඩක් කල් පවතිනවා නම් ඒ කියන්නේ සොයා බැලිය යුතුයි. නමුත් පොඩි පොඩි මේ වගේ වෙනස්කම් සිද්ධ වුණාම ඔබ එකපට කලබල විය යුතු නැහැ. දැන් මේ ගාම තවත් දෙනවා දෙන මතකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙනවා. කේන් තියන ගතියක් වෙනවා. අමතක වෙන ගතිය වැඩිපුර එනවා. නිින්ද යෑම අඩු වෙනවා. හඹු සැමි සම්බතතා පවා ඇය ටිකක් උදාසීන වෙනවා. ඉතින් මේ කියන කාරණා ඇයට අර පූර්ව ලකුණු වශයෙන් මතුවෙනවා.
ඒ පූර්ව ලකුණු කියන එකේදී මේක බරපතල මට්ටමින් එන්නේ නැහැ. අර මෙය සිදුවිය හැකි මට්ටමේ පූර්ව ලකුණු ටික පෙන්වුම් කරනවා. අනිත් එක මේ නරබන සෑම කාන්තාවක්ම මේ දේ මතක තියාගන්න. මම මේ කියපු සෑම ලකුණක්ම සෑම කාන්තාවකටම සිදු වෙන්නේ නැහැ. සමහර කාන්තාවන්ට මේන් එකක් දෙකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ කියපු දේවල් වලට එහා ගිය ඕහො සමහර වෙලාවට වැඩිපුර දැනෙන්න තියෙන තත්ත්වය ඒ වගේ වෙනස් වීම වෙනවා. ඉතින් ඒ නිසා එක එක කාන්තාවකගේ ශරීරය ඇයට මල්වර වුණු උදාසිට මේ දක්වා පැවතුණු තත්ත්වයක් ඇයගේ මවගේ තත්ත්වයක් ඇයට ජානව වශයෙන් බලපාවු තත්ත්වය මේ සියලුම කරුණු මේ තුල අන්තර්ගතයි. එතකොට ඒ කාල සීමාව තුල ඒ ඇතිවන වෙනස්කම් ඒ නිසා සෑම කාන්තාවකටම එකම විදියට පොදුයි කියලා හිතන්න එපා. ඉතින් මෙතනදී ඇය මේ අවබෝධයෙන් කටයුතු කරොත් මේ සිදුවෙන්නේ තමුන්ගේ මැදිවියත් එක්ක තමුන්ට ආර්ථවය නතර වෙන්න කියන ලකුණු කියන එක මේ ගැන දැනුවත් කාන්තාව දන්නවා. දැනුවත් නැති කෙනා මොකද වෙන්නේ අනුත්තර? කලබල වෙනවා. මේ මොකද්ද මේ ලෙඩක්ද මොනාරි ප්‍රශ්නයක් කියලා වෛද්‍යවරු වෙත යොමු වෙනවා. වෛද්‍යවරු වෙත යොමු වීම ඉතා හොඳයි. එතකොට යොමු වුණාම වෛද්‍යවරයා මේ කරුණු කියලා දෙනවා. මොකද ඔබ අනියත වියක් ඇති කරගත්තොත් ඒක ඔබට ඊට පස්සේ මානසික බලපානවා. ඒ මානසිකව බලපාන්න නැතුව වෛද්‍ය උපදේශයක් ගත්තට කමක් නැහැ. ඒ වගේම ඔබ මේ ගැන දැනුවත් කාන්තාවක් නම් ඔබ කලබල වෙන්න එපා. එතකොට මේ දැනුවත්කම අනුව කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා අපි අර පෙර සඳහන් කරපු වයස අවුරුදු 45 55 අතර කාලෙදී ආර්ථවේ නවතින බොහෝ දුරට අපේ ලංකාවේ කාන්තාවගේ නවතිනවා. හැබැයි මේ ලකුණු අවුරුදු 40 ඉඳන් මතුවිය හැකියි. තවත් පුංචි දෙයක් පැහැදිලි කරලා දෙන්න ඕනේ අන්තිමට. සමහර කාන්තාවන්ට ඉතා තරුණ වයසේදී අවුරුදු 35 වගේ කාලෙදි ආර්ථවේ නැවතුණු අවස්ථාවක්. ඒ කියන්නේ මැදිවියට ඇවිල්ලත් නැහැ. නැමුතුණු අවස්ථාවන් වෙනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි ඕනම කාන්තාවක් ඇය උපතේදී ඇය යම්කිසි ඩිම්බ ප්‍රමාණයක් ඕනම කාන්තාවක් මේ අනුතරා ඇයගේ උපතින් ඇය අරන්ගෙන ඩිම්බ ප්‍රමාණයක් එක්ක තමයි ඇය ජීවත් වෙන්නේ. මේ මල්වර වෙනවා කියන්නේ ඇයගේ ඩිම්බ කෝෂේ පවතින ඒ ඩිම්බ ගොඩෙන් එක ඩිම්බයක් පරිණත වෙලා එය මෝරලා ඇයගේ පිටවීම තමයි ආර්ථවය වශයෙන් පිටවීම තමයි මල්වර වීමසේ සලකන්නේ. නමුත් ඩිම්බය පිට වෙන්නේ ඊට පෙර. ඩිම්බය කරපා ඩිම්බ කෝෂයෙන් නිකුත් වෙන්නේ එළියට පිට වෙන්නේ ඊට කලින්. නමුත් මල්වරයේ හැටියට අපි සලකන්නේ ඇයට ප්‍රථම රුධිරය පහවීමත් එක්ක තමයි ඇය ලොකු ළමයෙකුණ හැටියට ඇය වැඩි වීටපත් වුණ හැටියට සලකන්නේ. දැන් සමහර කාන්තාවන්ගේ මේ ඩිම්බ ප්‍රමාණය අඩුවීම ඒ වගේම සමහර රෝගවලට පාවිච්චි කරන ඖෂධ ඒ වගේම හෝමෝන විකෘතිතාවයන් නිසා සමහර වෙලාවට පාවිච්චි කරන ඖෂධ තුලින් ඇති වෙන ප්‍රශ්න හෝමෝන ගැටලු නිසා අඩු වයසින් ආර්ථවේ නතර වීම සිදු විය හැකියි. එවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන් වෛද්‍යවරයෙකුට යොමු වෙලා ඇයගේ හෝමෝන පරීක්ෂණයක් කළා. එතනදී අවබෝධ කරගන්න පුළුවන් ආර්ථවය සම්පූර්ණයෙන් නතර වෙලාද එහෙම නැත්නම් වෙනත් රෝගයක් නිසා ආර්ථවේ නතර වෙලාද කියන එක. මොකද ආර්ථවේ නතර වීම කියන එක සමහර වෙලාවට පොලිසිස්ටික් සින්ඩ්‍රෝම් රෝග තත්ත්වයේදී විය හැකියි. එහෙම තත්ත්වයක් වෙලා තිබුණොත් එයට ප්‍රතිකාර කරලා ඒ රෝගය සුව කළා එයට නැවත සුපුරුදු පරිදි ආර්ථවේ ඇති කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම අද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ එදා සිට අත දක්වා ඉතා සාර්ථකව පැවතෙනවා. ඉතින් ඒ නිසා ඔබ මෙවැනි අවස්ථාවකදී ඉතාම සැලකිල්ලෙන් වෛද්‍යරෙක්ට යොමු වෙලා අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්න. එහෙම ගැටලුවක් තිබුණොත් එතකොට වෛද්‍යතුමනි දැන් මේ කාන්තාවන්ගේ ආර්ථවේ නතර වීම පෞල් ජීවිතයට බෙහෙවින්ම බලපාන කාරණාවක්නේ. සමහර විට පුරුෂ පාර්ශවයට වෙන්න පුළුවන්, දරුවන්ට වෙන්න පුළුවන්. මේ මම මේ සම්බන්ධව කියවනකොට මම දැකපු විශේෂ කාරණාවක් තමයි මේ ආර්ථවය අවසන් වුණු කාන්තාවන් සඳහන් කරලා තියෙන මේ කාලයේදී මට හරියට කේන්ති යනවා, නොරොස්නා ස්වභාවයක් තිබුණා, මට මගේ සැමියා සමග මේ පෞල් ජීවිතය ගත කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම තව සමහරවිට සඳහන් කරලා තිබුණා මේ අධික විදිහට මගේ ශරීරයේ බර වැඩි වෙන්න ගත්තා. මේ වගේ විවිධාකාර කරුණු කාරණා තියෙනවා. දැන් වැඩිතුමනි මේ පෞල් ජීවිතේ නැත්තම් සාමාන්‍ය ජීවිතේට මේ ආර්ථවේ අවසන් වීම කොහොමද බලපාන්නේ? ඇත්තටම මේක
බරපතල වශයෙන් බලපාන අවස්ථාවක් තියෙනවා. දැන් සෑම කාන්තාවක්ම තේරුම් ගන්න දෙයක් තමයි ඇයගේ ආර්ථවය නතර වුණාට ඇයගේ හැඟීම් තත්ත්වය අඩු වුණාට ස්වාමි පුරුෂයාට එහෙම දෙයක් වෙලා නැහැ නේද? එතකොට ස්වාමි පුරුෂයාට සමහර විට ඒ අවශ්‍යතාවයේ හැඟීම් දැනීම සමහර ස්වාමි පුරුෂයන්ට තරුණ කාලයට වඩා දැනෙන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී ඇය කළ යුතු ප්‍රධානම දෙයක් තමයි ඇයගේ ස්වාමි පුරුෂයාත් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න ඕනේ. මේ සාකච්ඡා කරාම මොකද ස්වාමි පුරුෂයෙක් එක්ක මේ ගැන සාකච්ඡා නොකළොත් ඇය එක්වීම අඹුසැමි ඇසුර ප්‍රතික්ෂේප කරනකොට ඒ ප්‍රතික්ෂේප කිරීම ස්වාමි පුරුෂයාට දැනෙන්න පුළුවන් විදි තියෙනවා. ඒ කියන්නේ වැරදිට දැනෙන්න පුළුවන්. ඇයට ස්වාමි පුරුෂයාට හිතෙන්න පුළුවන් ඇය සැමියාව ප්‍රතික්ෂේප කරනවා කියන එක. එතකොට ඒක පෞල් ජීවිතය තුළ ගැටුම්කාරී තත්ත්වයකට හේතුවක් වෙනවා. තවත් දෙයක් තමයි සමහර විට තවත් හිතෙන්න පුළුවන් අනියම් සම්බන්ධයක් වෙලාද දන්නේ බිරිඳගේ. එතකොට බිරිඳට තමුන්ගේ ස්වාමි පුරුෂයාව අවශ්‍ය නැහැද නැද්ද කියන එක. ඉතින් මෙවැනි තත්ත්ව මේ හැම දෙයක්ම අපිට සාකච්ඡා මගින් සහ ප්‍රතිකාර මගින් විසඳ ගන්න පුළුවන්. පළවෙනිම දේ කෙරෙන්න ඕනේ දෙන්න අතර සාකච්ඡාව. මොකද මේ තත්ත්වයේදී ආර්ථවේ නතර වුණාම බිරිඳගේ යෝනියේ ඇතිවන තෙතමනය පවා ඉතා තදින් අඩුවීමක් සිද්ධ වෙනවා. යෝනියේ පවතින අර හැඟීම් දැනීම් ඇතිවෙන තත්ත්වයේ ලොකු වෙනසක් ඇති වෙනවා. හැබැයි මෙවැනි තත්ත්වවලට ආයුර්වේද වෛද්‍ය ක්‍රමේදී යම් යම් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. සිරුරට හානියක් නොවන රසායන සහ වාජික කරන ප්‍රතිකාර ක්‍රම පුරුෂයන්ගේ පුරුෂ ශක්තිය වැඩි වෙන ආයුර්වේද ක්‍රම වගේම කාන්තාවන්ටත් කාන්තාවන්ගේ ශරීර ශක්තිය වැඩි වෙන හැඟීම් වැඩි වෙන ඒ වගේම ඇයට නැවතත් ස්වාමි පුරුෂයා සමග පෙර පරිදි එකතු විය හැකි ක්‍රමවේද ආයුර්වේද ප්‍රතිකාර තුල තියෙනවා. එතකොට මේ මගේ කැටලුවක් මත වුණාම ඇය අර පෞල් ජීවිතේ අවුල් කරගන්න එක නෙමෙයි ඕනේ. මොකද පෞල් අවුල් කියන්නේ එක අකුරකින් වෙනස් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අකුරට ඉඩ තියන්න එපා. ඒ අකුරට ඉඩ තියන්නේ නැතුව මෙවැනි ගැටලුවකදී සැමියා සමග සාකච්ඡා කළා වැඩිතුර දැනුවත් වීමක් හෝ ප්‍රතිකාරයක් අවශ්‍ය නම් පමණක් වෛද්‍යවරයෙකුට ආයුර්වේද වෛද්‍යවරයෙකුට යොමු වෙන්න. ආයුර්වේද මේ පිළිබඳ ප්‍රජනන කටයුතු පිළිබඳ ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකුට යොමු වුණාම ඒ වෛද්‍යවරයා ඔබ ගැන ඔබෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කළා අවශ්‍ය වුණොත් හෝමෝන වාර්තා බලලා ඒ අනුව අවශ්‍ය ප්‍රතිකාරය කළා ඔබට නැවත සමහර බිරිඳවරු ඉන්නවා ඒ ප්‍රතිකාර වලින් පස්සේ නැවතත් තරුණ වයසට ගියා වගේ. ඒ ක්‍රියාශීලීව ස්වාමි පුරුෂයාත් එක්ක සතුටින් ගත කරනවා. ඒ නිසා පෞල් ජීවිතය ආරක්ෂා කරගන්න මෙවැනි අවස්ථාවලදී ඒ වගේ මනුස්සර තව චුට්ටි ටිකක් පැහැදිලි කරන්න ඕනේ. දැන් සමහර කාන්තාවන් ආර්ථවේ නතර වුණාට පස්සෙත් බයක් ඇති වෙනවා ස්වාමි පුරුෂයාත් එක්ක එකතු වෙන්න. තවත් එක කාරණාවකට ගැප් ගනීද මෙන්න මේ අනියත බිය තියෙනවා. ආර්ථවේ නතර වුණාට පස්සේ ගැප් ගන්නේ නැහැ. හැබැයි ආර්ථවය හරියටම නතර වුණාද කියන එක ඔබ විමසා බලා දැනගන්න ඕනේ. වෛද්‍යවරයෙකුට යොමු වෙලා ඒ ගැන හන්විසි අවබෝධයක් ලබා ගත්තොත් මම හිතනවා ඒක වඩා සුදුසුයි. හැබැයි අර මම පෙර සඳහන් කරා නේද ආර්ථවය නතර වෙන්නේන పూర్ව ලකුණු. මෙන්න මේ పూర్ව ලකුණු කාලයේදී ඔබ ආරක්ෂාකාරීව අඹුසමිය සුර පවත්වන්න එවන් අවස්ථාවලදී ගැප් ගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. හැබැයි කාන්තාවක් වයස්ගත වෙනකොට ගැප් ගන්න සම්භාවිතාවය ඩිම්බ තිබුණත් එන්නේ නඩු වෙනවා. හැබැයි ඒ අඩු වුණාට ගැප් ගන්න අවධානමක් තියෙනවා. ඒ නිසා අනවශ්‍ය ගැප් ගැනීමක් නොවන විදිහට ඔබ සෑම දෙයක්ම දැනුවත්ව වෛද්‍ය උපදෙස් අරගෙන කටයුතු කරොත් මේ සියලුම ප්‍රශ්න ඔබට ඉතාම පහසුවෙන් විසඳාගත හැකියි. ඔව්, ඉතින් ආර්ථවය සම්බන්ධව තියෙන ගැටලු ඔබට පුළුවන් වෛද්‍යතුමා සමග සාකච්ඡා කරලා විසඳ ගන්න. මම මතක් කරන්නම් ඔබට වෛද්‍යතුමා සමග සම්බන්ධ වීමේ හැකියාව පවතින දුරකථන අංක 011267946486, 011267946486, 077888 6987. 077888 6987. එවැගේම මම ලිපිණිය සඳහන් කරන්නම් ඔබට වෛද්‍යතුමා සමග සම්බන්ධ වෙන්න පුළුවන්. අබේවර්ධන ආයුර්වේද ඖෂධාලය නොම්බර 22 දුම්රිය පොළ පටුමග නුගේගොඩ.
अभयवर्धन आयुर्वेद औषधालय नंबर 22 डी दुप्रिय पुलपाटुमक नोगेगोड मेन मे दुरकथन मार्ग ओस्से मे लिपिने ओस्से ओबट पुलवान वैद्यतुमा समग संबंध वेन्न वैद्यतुमा समग कथा करन्न मे आर्थिकय संबंधव ओबट तियेन गैटलु प्रश्न एतुमा समग कथा बह करला विसंद गन्न वैद्यतुमनी दैन अपि मे आर्थिकय नतर वुनहाम कोहोमद मेक पौल जीवितयट बलपान ए कांतावगे मनसट कोई आकारयद बलपान कियला कथा करा वैद्यतुमनी दैन मे ආර්ථවේ නතර වෙන්න ලඟ වෙනකොට අපි කතා කරා මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන් කේන්ති යන්න පුළුවන් ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් හඩිය දානවා ඒ වගේම මම අහලා තියෙනවා මේ සන්ධි වේදනාව කියන එක ඇති වෙනවා මේ ආර්ථවේ නතර වෙන්න ලඟ වුණාම කියලා එතකොට වෛද්‍යතුමනි දැන් මේ ආර්ථවේ නතර වුණාට පස්සේ කාන්තාවන්ට මේ ආතරයිටිස් එම් නැත්නම් මේ ඔස්ටියෝපොරොසිස් වැනි රෝග අවදානමක් වැඩි වෙන්නේ ඇයි මේකට විශේෂ විශේෂයෙන්ම බලපාන කාරණාවක් තියෙනවද अत्यसमें मेदीय कीन स्त्री पुरुष दीपाशेट पदुवी दाता मेदीयत पुरुष वयस नमुत्तर इतना हरिवासनाई पुरुष आटक पुरुष आके संधिगत वेदना वालीवीम आथराइटिस ऑस्टियोपोरोसिस अतिवीमे तत्म अवमय कांता अभी संसंदने खल कथा करो දැන් කාන්තාවගේ ආර්ථවේ නතර වීමත් එක්ක සහ ආසන්න කාලය වෙනකොට ඇයගේ ඊස්ට්‍රජන් ක්‍රියාවලිය එන්නෙන් අඩු වෙනවා. එතකොට ඒ හරහා ඇයගේ කැල්සියම් ශරීරයට ලබා ගැනීමේ තත්ත්වය උරා ගැනීමේ තත්ත්වය ආහාර වලින් ගන්නා දේ ඇඟට අවශෝෂණය කර ගැනීමේ තත්ත්වය එන්නෙන් අඩු වෙන්න ගන්නවා. ඒ අඩු වෙන්න ගන්න නිසා ඇයට ඔස්ටියෝපොරොසිස් කියන තත්ත්වයට ඇය ලක්වීමේ අවදානමක් बहु दुरट तीयन ऑस्टियोपोरोसिस तत्वेदी मुगद ऑस्टियो आर्थराइटिस विनम रोगया ऑस्टियोपोरोसिस तवत् रोगया ऑस्टियोपोरोसिस रोग तत्वेदी अयगे अस्थि शक्ति गुड़ा दुर्वल अस्थि वल शक्ति इतकोट अस्थि बिंदीया मे अवधान अयगे सिरूरे हेडतल विनस्वी मे अवधान देवलोट अय लाख्यन एवगेम तमय मगद ये रोगे अभी कथाकर पुलुल्ल कथाकृतन मूलिक लकुनुटिक अयट एवं देवल अयट अतिवेन पुलवान ऑस्टियो आथराइटिस अति अस्थि गेवीम संधिवल गेवीम अतिवेदा अयट अविधीम अपहसुतावयान अयट नवील वेटकरण अविधीम पुटुअक नगिटिन्न मारु अदाट बहल अविधिन्न मारु मेमगे अपहसुतावयान गोडकट अय लाखेना ये ऑस्टियो आर्थराइटिस तत्वेदी हेब मे लकुनु देखम ऑस्टियोपोरोसिस रोगे तीन समहार लकुनु आर्थराइटिस अवस्था पेन्न आर्थराइटिस रोगे अवस्था ऑस्टियोपोरोसिस तत्वेदी समान लकुनु दकिन लभिनवा हेब ऑस्टियोपोरोसिस तत्वेदी अस्थि अतुलत तीन संघटक बल दुर्वलता अन्निसा अस्थि तीन शक्ति हीन भी मकल अस्थि विधियामे अवधानमत्तिनो एक ऑस्टियो आर्थराइटिस वलदी विधियामे अवधान मणिमे संधि केवीयामे अवधानमत्तमै तीयन्ने දැන් මෙතනදී ආයුර්වේද ප්‍රතිකාර කරලා ආයුර්වේද ප්‍රතිකාර තුලින් විශාල සහනයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය වශයෙන් ගත්තත් ගොඩක් දුරට කාන්තාවන් පමණක් නෙමෙයි පුරුෂයන් පවා සන්ධි වේදනාවලදී ආයුර්වේද තෙල් එහෙම ගන්නව දැකලා නැද්ද? අනිවාර්යයෙන්ම. හරියට පාවිච්චි කරනවා. හැබැයි තෛල අභ්‍යංගයේ පමණක් නෙමෙයි අභ්‍යන්තර ඖෂධ සහ බාහිර ඖෂධ කියන ක්‍රමවේද ආයුර්වේද සම්භාන ක්‍රම මේවා තුලින් මෙවැනි පීඩාවට පත් වූ රෝගීන්ට विशाल सेवा आयुर्वेदे तुम के मेवनी तत्ते पीड़ा वनोट लघु सहन तपाते पूर्व तरुण काल बला युवतिया अभी दिनकोट को लसन अये उपले चाल अभी दिनकोट अये हरी हेडाई अभी दिनकोट बला पनह पेन पास कावि दिनकोट अये समार गमन करेपेट अभी मेक मीन वचने वरदेन डॉक्र अरे තාරාවා පාත්‍ය විදින වගේ ශරීරයේ දෙපැත්තට යන්නේ මේ தත්ත්වය ඔබට වෙනස් කර ගන්න පුළුවන් මේ ගොඩාඳුරට මේවා සිද්ධ වෙන්නේ ඔබේ නොසලකිල්ල නිසා ඔබ මෙවැනි රෝග අවස්ථාවේදී රෝගයේ බරපතල වෙනකන් ඉන්නේ නැතුව මේ මැදිවියේදී ඔබ මේ හොඳින් තේරුම් අරන් කටයුතු කරොත් ආයුර්වේද වෛද්‍යවරයෙක් තුලින් වාජී කරන රසායන ප්‍රතිකාර සහ සංධිගත වේදනා වලට ප්‍රතිකාර කළා ඔබ කටයුතු කරොත් ඔබට අර තරුණ යුවතිය වගේ හැඩට තමුන්ගේ ශරීරයේ तमुंगे अस्थि वाल शक्ति हूदी पवत्ता गुला
ලෙඩක් බරපතල වෙනකන් ඉන්න එපා. කොයි වෙලාවෙත් රෝගයකට ප්‍රතිකාර කරන්න ඕනම දෙයකදී ඒ කළ යුතු අවස්ථාව. ගොඩක් අය අන්තර මේ ප්‍රතිකාර වලට යොමු වෙන්නේ ලෙඩක් අර කරගන්නම බැරි වුණාමනේ. බරපතල වුණාම. ඒක තවත් දෙයක් තමයි ගොඩක් රෝගීන් ආයුර්වේද වෛද්‍යවරු වෙත යොමු වෙන්නේ සෑහෙන වෙනත් වෛද්‍ය ක්‍රම වලට ගිහිල්ලා ඒව අසාර්ථක වුණාට පස්සේ ඔවුන් යනවා ආයුර්වේද බෙහෙත් ටිකුත් කරලා බලමු කියලා. එහෙම නෙමෙයි ඔබ මුලින්දම ආයුර්වේද ප්‍රතිකාර වලට එන්න මම බගකීමකින් කියන්නේ. මෙවැනි රෝග වලට කාන්තාවන්ගේ ඉතාම සාර්ථක ප්‍රතිකාර අපේ ආයුර්වේද ප්‍රතිකාර තුල තියෙනවා. එය ඔබ අත්දැක බැලුවොත් ඔබ වරක් දෙවරක් වෙන ප්‍රතිකාර වෙත යොමු වෙලා කටයුතු කරොත් ඔබට තේරෙවි කොයිතරම් දෙයක් ආයුර්වේදයේ තුලින් ඔබට ඔබේ සුවසට වෙනුවෙන් කළ හැකිද කියලා. ඔයදී ආයුර්වේදය කියලා කියන්නේ ඔබගේ ඕනෑම රෝගයකට ඕනෑම ආකාරයේ ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් අංශයක්. ඇත්තටම මේ ආර්ථවයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් ඔබත් මේ ආර්ථවය සම්බන්ධයෙන් ගැටලුවකින් ඉන්නවා නම් ආර්ථවයේ අවසානය පිළිබඳ මේ සම්බන්ධව ඔබට ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් වෛද්‍යතුමා සමඟ සම්බන්ධ වෙන්න. අද දවසේ අපේ වැඩසටහනට කතා කරන්න. ඒ වගේම මම මතක් කරන්නම් අද දවසේ අපේ වැඩසටහන සමඟ සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංකය 0112 82 705 දින දුරකථන මාර්ගය විවෘතයි. ඔබට පුළුවන් වැඩතුමා සමඟ කතා බහ කරන්න. වැඩතුමනි දැන් මේ කාන්තාවන් කියන්නේ ස්වභාවයෙන්ම ලස්සනට ඉන්න කැමති පිරිසක්නේ. කාන්තාවන් කියන්නේ ස්වභාවයෙන්ම ලස්සනට ඉන්න. එතකොට දැන් මේ වයසට යාමත් එක්ක මේ ලස්සන වෙනවා කියන එක ටිකක් මදක් වියකිලා යන කාරණාවක්නේ. එතකොට මේ ආර්ථවේ නතර වීම නිසා මේ ලස්සනට ඉන්න කැමති කාන්තාවන්ට වෙන බලපෑම බලක් ගන්න ක්‍රමයක් තියනවාද? ඔව් මම අද මේ සාකච්ඡාවට ඉන්නේ ලස්සන යෝතියක් එක්ක. ඉතින් මේ සෑම ලස්සන යෝතියක්ම ජීවිතේ මැදිරියට මූණ දෙන්න ඕනේ. ඒ නිසා මේ සාකච්ඡාව අහගෙන ඉන්න තරුණ කාන්තාවක් හිතන්න පුළුවන් මේක අපිට වැදගත් නැහැ මේක වයසක අපේ අම්මලට හොඳයි කියලා. ඔව් දැන් අම්මලට විතරක් නෙමෙයි අද තුරුණු වියේ ඉන්න ඔබත් යම් අනාගතයේ දිනයක මැදිවියට එනවා. අන්න එදාට ඔබේ සිරුරේ ඇතිවෙන්නා වූ වෙනස්කම් අද ඔබ දැනුවත් වෙලා හිටියොත් ඔබ දැනුවත්භාවයෙන් යුතුව කටයුතු කරොත් මේ සෑම දෙයකටම ඔබ අර වෙනස්කම් ගොඩක් වෙන්න. දැන් ඔබ හැවනේ රූපය ගැන පවා ගොඩක් අය උනන්දු වෙන්නේ වැඩේ වරද්දගෙන ඉවර වෙලා ගොඩක් කල් ඇරලා. ඔබ දැකලා නැද්ද අන්තර සමහර වෙලාවට සමාජයේ අපි දකිනවා ලස්සන ආච්චිලා දැකලා අනිවාර්යෙන්ම ලස්සන ආච්චිලා ඉන්නවා. ඒ වගේම දරුවෝ 3-4 දෙනා ඊටත් වඩා ඉන්න අම්මලා ඉන්නවා. සමහර විට දුවට වැඩිය ලස්සනට අම්මා ඉන්නවා. මේ සුන්දරත්වය සෑම කාන්තාවක්ම සුන්දරව ඉන්න හරි ආසාවක් දක්වන කෙනෙක්. එතකොට සුන්දරව ඉන්න නම් තමුන් පෞද්ගලිකව කටයුතු කළ දේවල් තියෙනවා. තමුන් කැමති ක්‍රීම් එකක් ගාලා තමුන් කැමති ඇඳුමකින් තමුන්ට බාහිරව සුන්දර වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. හැබැයි ගැටලුකාරී තැන් තියෙනවා රෝග හේතු මත. මැදිවිය පමණක් නොවේ සමහර වෙලාවට වෙනත් රෝග හේතු මත කාන්තාවන්ගේ සිරුරේ වෙනස්කම් ඇති වෙනවා. අධිකව කුරුල්ලා එනවා. ඔය හම දුර්වර්ණ වෙනවා. මේවා හෝමෝන වෙනස්කම්. මොකද වැඩිපුරම පුරුෂයෙකුට වඩා ඉතා බහුල වශයෙන් හෝමෝන පීඩාවන්ට ලක් වෙන්නේ කාන්තාව. මොකද කාන්තාවගේ සිරුර හරි සංකීර්ණයි. ඒ සංකීර්ණ සිරුර පුංචි දෙයකින් වුණත් වෙනස් වෙන්න බලනවා. එතකොට මෙවැනි රෝග තත්ත්ව කාන්තාවකට ඇති වෙනකොට අර තමුන්ට පෞද්ගලිකව කළ හැකි දේවල් වලින් මේ රෝග ප්‍රශ්නට උත්තර දෙන්න අමාරුයි. එතනදී ඔබ අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරොත් ඔබේ අර සුන්දරත්වය දැන් අපි හිතමු මැදිවියට එනකොට සමේ වියලීම ඇති වෙනවා. සම බේලෙනවා, සම රැලි වැටෙනවා. ඒ වගේම සමේ සමහර විට පැල්ලන් චර්ම රෝග වෙනම ඇති වෙනවා. සමහරකට කැසීම ඇති වෙලා තුවාල ඇවිල්ලා ඒ වගේ දේවල් ඇති වෙනවා. තවත් වෙනවා මැදිවියේ කාන්තාවන්ට ඔබ දැකලා ඇති පුංචි පුංචි රෝම එන්න ගන්නවා. මේ රැවුල වගේ රෝම එන්න ගන්නවා මැදිවියට එනකොට. මේ අර ඊස්ට්‍රජන් ක්‍රියාකාරීත්වය අඩාල වෙනකොට ඇයගේ සිරුරේ ඇති වෙන වෙනස්කම් ඊස්ට්‍රජන් තුලින් තමයි ඔබව සුන්දර කරන්නේ. හැබැයි එහෙම සුන්දර කරනවා කියලා ඔබ මැදිවියේදී ඊස්ට්‍රජන් හෝමෝන බාහිරව ගන්න උත්සාහ කරන්න එපා. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඒ දේවල් කරන්න එපා.
මොකද සමහර හෝමෝන වර්ග ඔබට අනාගතේ වෙනත් බල බරපතල රෝග ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න බලපාන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙවැනි රෝග තත්ත්වයකදී ආයුර්වේද සාර්ථක ආලේපන වර්ග රූපලාවන්‍ය ප්‍රතිකාර ක්‍රම ඉතාම ගොඩක් තියෙනවා. අර මං කලින් කිව්වේ වැඩේ වන කරගෙන වැඩේ බරපතල් කරගෙන වෛද්‍යවරයෙක් ගාවට දුවන්න එපා. ඊට වඩා හොඳයි වැඩේ බරපතල් වෙන්න කලින් වෛද්‍යවරයෙක් හමු වෙන එක. එතකොට ඒක වෛද්‍යරටත් පහසු වෙනවා. අනිත් එක මෙවැනි ගැටලුවකදී ගොඩක් අය උත්සාහ කරන්නේ රූපලාවන්‍ය ප්‍රතිකාරයක් කියලා අර සැලොන් වලින් කරන ප්‍රතිකාරනේ. සැලොන් වලින් කරන්නේ ඒක වෙනම කොටසක්. ඒක දැන් අපි නිකන් හිතුවොත් වෛද්‍යවරයා රූපලාවන්‍ය ශිල්පිනියක් වෙලා හරියන්නේ නැහනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ සැලොන් ජොබ් එක වෛද්‍යරයාටයි දෙයක් නෙමෙයි. වෛද්‍යරයාගේ ඩියුටි එක සැලොන් එකේ කෙනා කරනවා නම් වෛද්‍යරයාගේ ඩියුටි එක ඇය වෛද්‍යවරයෙකුත් නෙමෙයි. ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් මත මොකද ඔබේ සිරුරේ සිද්ධ වෙන හෝමෝන වෙනස්කම් මත ඔබට විය හැකි ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා. සමහර ඒවා රෝග, සමහර ඒවා රෝග නෙමෙයි සාමාන්‍ය වෙන ගැටලු. ඒවා විසදා ගත හැකි දේවල්. ඔබ උනන්දු වුණොත් ඔබට අර ලස්සන මවක් හැටියට, ලස්සන බිරිඳක් හැටියට, ලස්සන මවක් හැටියට, ලස්සන ආච්චි අම්මා කෙනෙක් හැටියට පවා ඔබට ලස්සනට ඉන්න පුළුවන්. අර මං කලින් කිව්වේ ඇවිදින හැඩය පවා ඔබ වෙනස් කරගන්න එපා. ඔබ තරුණ කාලේ ඇවිද්දා වගේ ලස්සනට ඇවිදින්න අර ඩක් බෝක් එකට පුරුදු වෙන්න එපා. පුරුදු වුණොත් ඒක නවත්ත ගන්න හරි අමාරුයි. රෝග හේතුවක් නම් ඒකට වෛද්‍යවරු හම් වෙලා ඒකට නිසි ප්‍රතිකාර කළා සුන්දර වෙන්න. ඔව්. ඉතින් ඔබත් අද ස්පෙසිටිව් ඉන් ද ලයිෆ් වැඩසටහන නරඹන තරුණ කෙනෙක් නම් හිතන්න එපා මේ වැඩසටහනේ මේ විශේෂාංගය නම් විශේ෷ වෙන්නේ මේ වයසකයට විතරයි, අපේ අම්මලට විතරයි. එහෙම නැහැ. වෛද්‍යතුමා සඳහන් කරා අපි ඕනෑම රෝගයක් මේ අවස්ථාවේ පමණක් නෙවෙයි අපේට අපේ ශරීරයේ අපේ ජීවිතයේ පවතින ඕනෑම දෙයකදී ඒ තැනට එනවට වඩා ඊට කලින් අපිට ඒ සඳහා පියවරක් ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක ඔබටත් අනෙක් පාර්ශවයටත් ඉතාම වැදගත් වෙයි, ඉතාම වටිනා දෙයක් වෙයි සහ ඉතාම පහසු වෙයි කියලා. ඉතින් ඔබත් මෙවැනි ගැටළු වලින් පීඩා විඳිනවා නම් ඔන්න ඔබට පුළුවන් වෛද්‍යතුමා සමග සම්බන්ධ වෙන්න. මම නැවතත් වෛද්‍යතුමාගේ දුරකථන අංක මතක් කරන්නම්. 0112 769 486, 0112 769 486, 0777 888 6987, 0777 888 6987. මේ දුරකථන මාර්ග ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමා සමග සම්බන්ධ වෙන්න. ආර්ථවේ සම්බන්ධව ඔබට පවතින ඕනෑම ගැටලුවක් ඔබට පුළුවන් වෛද්‍යතුමා සමග සාකච්ඡා කරලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඉතින් ආයුර්වේදයෙන් ඔබට ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර ගැන තමයි වෛද්‍යතුමා ඔබත් සමග බෙදාගන්නේ මේ වෙලාවේ. වෛද්‍යතුමනි, දැන් මේ වයසට යන්නම ඕනේ නැහැනේ මේ ආර්ථවේ නතර වෙන්න. මම දැකලපු කාරණාවක් තමයි මේ තරුණ වියේ ඉන්න සමහර කාන්තාවන්ටත් මේ ආර්ථවේ කියන එක නතර වෙලා තිනවා, අවසන් වෙලා දෙනවා. ඇත්තටම දැන් වයසට නොයා තරුණ වියේදී මේ වගේ දෙයක් සිද්ධ වෙන්න විශේෂ කාරණාවක් තියෙනවද, විශේ෷ හේතුවක් තියෙනවද? ඔව්, ඒක තමයි අනුතර අර මම මුලින් පොඩි හැඳින්වීමක් කරේ. සමහර කාන්තාවන්ගේ ආර්ථවේ නතර වෙන්න පුළුවන්, ආර්ථවේ සමහර වෙලාවට අක්‍රමවත් විදිහට සිද්ධ වෙන්න පුළුවන් එක රෝගයක් තියෙනවා, ප්‍රධාන වූ රෝගයක්. ඒක තමයි පොලිසිස්ටික් ඕවරින් සින්ඩ්‍රෝම්, පොලිසිස්ටික් ඕවරින් ඩිසෝඩර් කියන තත්ත්වය. මං ඔය රෝග දෙකම පිළිබඳව පෞගිය සතියකදී මේ නාලිකාවේදීම වෙන් කළා. මේ නම් දෙකෙන් මොකක්ද කියන්නේ කියන එකින් එක පැහැදිලිවම සඳහන් කිරීමක් කරා. අපි නැවත අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් මේ රෝග අවස්ථාවේදී ඇයගේ ඩිම්බ නිසි පරිදි අර පරිණත වෙලා පිටවීම, ඔක ඩිම්බයක් හොඳට මෝරලා පිට වෙන්න ඕනේ. එතකොට තමයි ඇයට මමක් වෙන්න පුළුවන් ශක්තිය ගොඩනැගෙන්නේ. ඇය මමක් නොවුණත්, ඇය අවිවාහකව හිටියත් ඇයට ඩිම්බේ මෝරලා පිට වෙන්න ඕනේ, පරිණත වෙලා පිට වෙන්න ඕනේ ඇය විවාහ වුණත් නැතත්. මෙතනදී ඒ පරිණතභාවයට පත් නොවී සමහරවිට මේ ඩිම්බය වතුර බිබිලක් වශයෙන් ගර්භාෂයේ තැන්පත් වෙනවා. එතකොට ඇයට ආර්ථවේ සිද්ධ වෙන්නේ නැහැ. මේක తాවකාලික වශයෙන් වෙන්න පුළුවන්, සමහරවිට දිගුකාලීනව වෙන්න පුළුවන්. මේකට ප්‍රතිකාරයක් නිසි පරිදි මුල් අවදියේ නොකළොත් සමහරට මේක සතියක් දෙකක් ප්‍රමාද වෙන එක, මාස දෙක තුන සමහර අය අපිට මුණ ගැහෙනවා. අවුරුදු 3-4කටවත් ආර්ථවේ සිද්ධ වෙච්ච නැති තරුණ කාන්තාවන් මෙවැනි අවස්ථාවකදී අපි බලන්න ඕනේ මේ පොලිසිස්ටික් කියන රෝගය නිසා ඇයට ආර්ථවේ නතර වෙලාද, එහෙම නැත්නම් ඇයගේ ඩිම්බ අවසාන වෙලා ඇයගේ ආර්ථවේ නතර වෙලාද කියලා.
දිම්බ අවසාන වෙලා ආර්ථවේ නතර වෙලා නම් ඇයට අර ස්වභාවිකව ගැප් ගැනීමේ අවස්ථාව ඇයගේ සිරුරෙන් ගිලිහෙනවා යම් කිසි විදියකින් පොලිසිස්ටික් හේතුවක් මත PCOD තත්වයක් මත PCOS තත්වයට මූකුරා ගියා නම් ඒ හේතුව මත හෝ යම් කිසි විදියකින් ආර්ථවේ ප්‍රමාදයක් හෝ නතරවීමක් වෙලා තියෙනවා නම් ඒ ගැටලුව සාර්ථකව ආයුධ ප්‍රතිකාර වලින් සනීප කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අය මෙවැනි රෝගවලදී යොමු වෙන්නේ තාවකාලික හෝමෝන ඖෂධයක් පාවිච්චි කරලා ආර්ථවේ සිද්ධ වුණාම සැනසෙනවා දැන් හරි කියලා. ඇත්ත වශයෙන්ම ආර්ථවය වරක් දෙවරක් සිද්ධ වෙලා දැන් හරි කියන එක නෙමෙයි. කාන්තාව ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ වැඩිවියට පත් වුණු දා සිට ඔබේ ආර්ථවේ නවතින දිනය දක්වා ඒ කාලය දක්වා ඔබට මාස් පතා මෙය සිදුවිය යුතුයි. මෙය සිදුවීම නොවනවා නම් සමහරවිට විවාහ වෙලා දරුවෙක් ලැබිලා දරුවට මව් කිරි දෙන කාලයේදී ආර්ථවේ ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒක රෝගයක් නෙමෙයි. ඒක මව් කිරි දෙන කාලයේදී හෝමෝන වෙනස් වීමත් එක්ක ආර්ථවේ ප්‍රමාද වෙන්න පුළුවන්. මාස 6 7 අවුරුද්ද ප්‍රමාද වෙලා නැවත ආර්ථවේ වෙන්න පුළුවන්. ඒක රෝගයක් නෙමෙයි. හැබැයි යම්කිසි රෝග හේතුවක් මත ආර්ථවේ අර විදිහට ප්‍රමාද වෙනවා නම් ඔබ ප්‍රතිකාර ලබා ගන්න ස්ථිර ප්‍රතිකාර මොකද ආර්ථවේ කියන්නේ ඔබේ සිරුරට తాවකාලිකව සුභවිය යුතු තත්වයක් නෙමෙයි. එවැනි ගැටලුවක් මතු වුණොත් ඒ ගැටලුවට උත්තර හොයන්න ඕනේ ඔබ ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක්. එහෙනම් තෝරගන්න ඕනේ මොකද්ද? ආයුර්වේද ප්‍රතිකාරය. මොකද తాවකාලික හෝමෝන තුලින් සිද්ධ වෙන්නේ ඔබට తాවකාලිකව ආර්ථවේ සිද්ධ වෙනවා. ඊට පස්සේ හෝමෝන ඖෂධය පාවිච්චි නොකළොත් ඒ ටැබ්ලට් එක කැප්සූල් එක එන්නත පාවිච්චි නොකළොත් ඔබට නැවත ආර්ථවේ වෙන්නේ නැහැ. හැබැයි ආයුර්වේද වෛද්‍යවරු වශයෙන් අපි කටයුතු කරන්නේ ඔබේ ඒ රෝගයට හේතු වූ මූල කරුණ හොයාගෙන මොකද්ද මේ නතර වීමට හේතුව හොයාගෙන ඒ මූල බීජයටම රෝග නිදානයට ප්‍රතිකාර කිරීම තමයි ආයුර්වේද වෛද්‍යවරයාගේ වගකීම. එතකොට ආයුර්වේද ප්‍රතිකාර තුළින් ඔබ සුවය ලබන්නේ తాවකාලිකව නෙමෙයි ස්ථිර සුවයක්. නිසා ඔබ හොඳින් අවබෝධ කරගන්න ගොඩක් ලංකාවේ තාම මෙවැනි ගැටලුවට දක්වුණු කාන්තාවන් දැනුවත් නැහැ. ආයුර්වේද ප්‍රතිකාර තුළින් මෙවැනි රෝග කොයිතරම් සුව කළ හැකිද ආර්ථව ගැටලු විසඳලා ඔබට මමක් වෙන්න අපහසු වෙනවා නම් ඔබේ මාතෘත්වය ලබා ගැනීමේ හැකියාව කොයිතරම් ආයුර්වේද ප්‍රතිකාර වලින් සුව කළ හැකිද. මොකද මම ඒ ගැන කතා කරන්නේ මම මේ වෙලේ හැම දෙයක්ම අනුත්තර මම කතා කරන්නේ හේතු සාධක කරුණුත් ඇතුව. අනිවාර්යයෙන්ම මෙවැනි ගැටලු වලට පත් වුණු බොහෝ දෙනෙකුට අපි ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවය ලබා දීලා ඔවුන්ට මමක් වෙන්න ඕන පාර හරි ගස්සලා තියලා සාර්ථක දේ. ඇත්ත වශයෙන්ම ඔබ මේ වෙනකොට ශ්‍රී ලංකා වාසී බොහෝ දෙනෙක් ආයුර්වේදයේ වටිනාකම මම ඇයිගෙන කනගාටු වෙන ආයුර්වේද වටිනාකම හරියට තේරුම් අරගෙන නැහැ. ආයුර්වේදයේ වටිනාකම ඔබ තේරුම් ගන්න. ඔබ ඒ පිළිබඳ හරි අවබෝධයකින් කටයුතු කරොත් මේ ආර්ථවේ කියන ප්‍රශ්නය ඔබට ස්ථීරව විසඳාගෙන ඔබ යම් කිසි දිනක ඔබ විවාහ වුණොත් ඔබ දැනට විවාහ වෙලා ඉන්නව නම් හෝ අනාගතේ විවාහ වුණාම ඔබ මවක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ සැමියාට දාව ඔබට දරුවෙක් බිහි කර ඔබ දරුවෙක් බිහි කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙවැනි ගැටලු පැවතුනොත් බාධා කිරීම කරන්න සිද්ධ වෙනවා. අපි වෙලාව බල නැවතත් වැඩසටහන සමඟ සම්බන්ධ වෙමු. එතනදී ඕනම යුවතියක් විවාහ වුණාට පස්සේ ඇය බලාපොරොත්තු වෙන දේ තමයි ඇයගේ ස්වාම පුරුෂයාට දාව ස්වාම පුරුෂයාටත් ඇයගේ දිලේවලට දාව දරුවෙක් ලෝකෙට බිහි කරන්න. මේ තත්ත්වය මෙවැනි ගැටලුවකදී සමහර විට බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඉෂ්ට කළ නොහැකි. එවැනි අවස්ථාවකදී සාර්ථකව ප්‍රතිකාර කළා පොලිසිස්ටික් වගේ රෝග තත්ත්වයක් සාර්ථකව විසඳලා දීලා මේ රෝගයෙන් ඔබ පීඩාවට පත් වෙනවා නම් ඒ පීඩාව නැති කළා ඉතාමත් සාර්ථක සබඳතාවකට අනුකූලව දරුවෙක් බිහි කරන්න පුළුවන් ශක්තිය ආයුර්වේද ප්‍රතිකාර තුළින් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ හොඳින් අවබෝධ කරගන්න ආයුර්වේද ප්‍රතිකාර ඔබේ සිරුරට හානියක් නැහැ. මොකද සබඳතාවකට අනුකූලව නිපදවන ඖෂධ ගහකොළ පැලෑටි වලින් නිපදවන ඖෂධ ඔබට හානියක් නැහැ. ඒ වගේම අලුත් දියුණු ආයුර්වේද ක්‍රම තුළදී ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන්නත් අමාරු නැහැ. ඉස්කෝලේ යන ගමන් රස්සාවට යන ගමන් ගෙදරදොර වැඩ කරන ගමන් ඕනම දෙයක යෙදිලා ඉන්න ගමන් ආයුර්වේද බෙහෙත් ටික කරන්න පුළුවන්. ඒ තරම් සාර්ථක සරල ආයුර්වේද ප්‍රතිකාර දැන් පවතිනවා. ඔබ මැදිවියට එනකන් ඉන්න අවශ්‍ය නැහැ. මෙවැනි ගැටලුවක් තිබුණොත් ඔබ අනිවාර්යෙන් මැදිවියට
පැමිණෙන්න පෙර මෙවැනි ගැටලු තරුණ කාලේ මෙවැනි ගැටලු තිබුණොත් ඔබ ඒ දාට විසඳා ගත්තොත් මැදිවියේදී ඔබට අර මා කියපු බරපතල මට්ටමේ ගැටලු ඔබට ඇති වෙන්නේ නැහැ. මොකද මැදිවියේදී මේ මේව හරියට निराකරණය කරගත්තේ නැත්නම් කාන්තාවන්ට දියවැඩියාව හැදීමේ තත්ත්වය, හෘද රෝග, අදිරුධිර පීඩනය, ආතරයිටිස් මේ සෑම රෝග ගණනාවක් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම, සුන්දරත්වයට හානිය මේ මං කලින් පෙර කියපු කරුණු සහ ඇයට බෝන් නොවන රෝග වලට ලක්වීමේ තත්ත්වයක්, ඒ වගේම ප්‍රතිශක්තිය හීන වීම නිසා ප්‍රතිශක්තිය දුර්වල වීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බරපතල වෙනකන් ඉන්න එපා. මම මේ කියපු සෑම කරුණක්ම හොඳින් අවධාරණය කරගෙන ඔබේ සාර්ථක අනාගතයට සුවපත් කටයුතු කරන්න. ඔව්, ඉතින් අද දවසේ අපි වැඩසටහනේ සාකච්ඡා කරේ කාන්තා මැදවිය සහ ආර්ථවේ අවසානය සම්බන්ධයෙන්. ඉතින් මේ අර්ථවත් වැඩසටහනක් කියලා විශේෂාංගය කියලා මම විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් කතා කරන්න අද අපි වැඩසටහනට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක කොළඹ තිඹිරිගසාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයේ අධිපති ආයුර්වේද ප්‍රචලන වෛද්‍ය සේවයේ කීර්තිමත් වෛද්‍ය රංජිත් අබේවර්ධන මහතා, ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි වෛද්‍යතුමනි, ඔබගේ වටිනා කාලය කැප කරලා ඔබගේ වටිනා අදහස් අප සමග බෙදාගත්තාට.